තියුමන්සල වැඩසටහනේ සඳුදා දවස අපි වෙන් කරලා තියෙන්නේ නැත්නම් අපි සඳුදා සල්ලාපය නමින් හඳුන්වන්නේ යෝග අධ්‍යාත්මය පිළිබඳ සාකච්ඡා කරන අධ්‍යාත්ම අධ්‍යයනය කරන වැඩසටහන් සම්බන්ධයෙන්. එයිනුත් අපි ආරම්භයේ සිටම යෝග සම්බන්ධ වැඩසටහනකට ප්‍රමුඛතාව දුන්නා. මොකද අපට තියෙන අත්දැකීම අනුවත් අධ්‍යාත්මය පිළිබඳව කරන කිසියම් ආකාරයක අභ්‍යාසයක් හැටියට ගත්තාම යෝගවල තියෙන උපයෝගිතාව අප හොඳින් දන්නා නිසා. ඒ අනුව අපට යෝග සම්බන්ධයෙන් සුවිශේෂ පුද්ගලයන් කවුරුන්ද යන වග ගැන විමසීමේදී අපට ලීලානන්ද වික්‍රමරච්චි මහත්මයා ශ්‍රී යෝගිතුමා අපට නිරන්තරයෙන් සිහිපත් වෙනවා අප එතුමන්ගේ ගෝලයන් වන නිසා. ඒ වගේම එවැනි ආකාරයට මේ වැඩසටහනට යෝගිතුමන් කැඳවා ගත්තේ යෝග පිළිබඳව ප්‍රාමාණිකයෙකු අභ්‍යාස කරන්නෙකු ග්‍රන්ථයෙන් ඒ පිළිබඳව කැපවන්නෙකුගෙන් ඉගෙනීමට ලැබීම අපට මහත් භාග්‍යයක් වෙන බව දන්නා නිසා. ඒ අනුව අප මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන සාකච්ඡා මාලාවක අදත් සුවිශේෂ අවස්ථාවකට තමයි අප පිවිසෙ සිටින්නේ. ඒ හින්දා එහි තියෙන සුවිශේෂත්වය මා කියනවට වඩා වඩා නිරවද්‍ය ලෙස අප යෝගිතුමාගෙන් දැනගන්න පුළුවන් නිසා කල්වෙලා නොගෙන එතුමාටම අපි ඒ ප්‍රවේශය ලබා දෙන්න කියලා ආරාධනා කරමු. යෝගී ලීලානන්ද වික්‍රමාරච්චිතුමාට මේ අවස්ථාව පිරිනමනවා දිගටම කරගෙන යන්න කියලා. ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී හුම්මන්සල මේ සල්ලාපේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන පිරිසවත් කල්‍යාණ මිත්‍රයන් දායක මැතිතුමා ඇතුළු අනෙකුත් කල්‍යාණ මිත්‍රවරුන්ගෙන් අවසරයි. මං හිතන්නේ මා වහිනවා සහ පේනවා කියලා මං හිතනවා. ඔව් එහෙනවා, පැහැදිලිව පේනවා. එතකොට අපි අද දවසේ කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ යෝග ශාස්ත්‍රයේ තියෙන විශේෂ කොටස. අපි පහුගිය දිනවල කතාබහ කරා. ඒක කාරණාවක් මේ යෝග ශාස්ත්‍රයේ පසුබිම පිළිබඳව, ඒකේ විශේෂයෙන්ම පතංජලි මුනිවරයා ඍෂිවරයා ඉදිරිපත් කරපු යෝග සූත්‍ර ගැන පිටි හැරෙන්නීමක් කළා. ඒ වගේම අපි එක්කම විශේෂයෙන් 15 වෙනි සියවස වෙනකොට සංවර්ධනයේ විස්ස හත යෝග ශාස්ත්‍ර සංවර්ධන කළා. ඒත් එක්කම තවත් වැදගත් වෙන අංශයක් තමයි ජනප්‍රිය වෙලා තියෙන කුණ්ඩලිනී යෝග සම්බන්ධයෙන් අපි එක වැඩසටහනක් කළා පහුගිය කාලේ. ඒත් එක්කම ගිය සතිය වෙනකොට අපි අභ්‍යාස ටිකක් පුරුදු වුණා. ඒක තමයි අපි කියන්නේ අපේ ඇස්වලට දෙන්නෙක්ට කරන යෝග අභ්‍යාස ටිකක්. අපි ඒක හත යෝග ශාස්ත්‍රයේ සඳහන් කරනවා ත්‍රාටක අභ්‍යාස, ත්‍රාටක ක්‍රියා කියන්නේ. ඒක අපි මුල් පියවර මොන වගේ ක්‍රම ශිල්ප ටිකක් අනුගමනය කරන්න කියලා අපි පෞද්ගල සතියේ කතා බහ කරා. ඒ මම හිතන අපේ කල්‍යාණ මිත්‍රවරුන්ට යම් ආකාරයක අභ්‍යාස ටිකක් අපි දෙන්නේ පුරුදු පුහුණු වුණා. ඒ අභ්‍යාස සතත අභ්‍යාස නැවත අභ්‍යාස කියලා හිතනවා. අපි සාකච්ඡාවේදී අවශ්‍ය මේ ඔබ ප්‍රායෝගිකව නියලුණු අභ්‍යාස පිළිබඳ යම් අතාබහක් කරන්න පුළුවන්. එතකොට අද දවසේ අපි යොදා ගන්න මේ යෝග ශාස්ත්‍රයේ වැදගත් අංශයක් තමයි ඉර සම්බන්ධ සූර්ය සම්බන්ධ. එතකොට සූර්ය සම්බන්ධයෙන් ගත්තන් පස්සේ ප්‍රකටව ජනප්‍රියතාවක් තමයි සූර්ය නමස්කාරය කියන එක. සූර්ය නමස්කාරය සූර්ය නමස්කාරය පිළිබඳ අපි මෙතන ඉන්න මිත්‍රවරුන්ට යම් අවබෝධයක් ඇති
අහලා බලලා කියවලා රූප අන්තර්ජාලයේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන අය මේ පිළිබඳ බලලා ඇති යන ප්‍රමාණය. ඒතර යෝග ශාස්ත්‍රයේ විශේෂයෙන්ම මෙතනදී උද්ගලයාට පුද්ගල පෞරුෂය ගොඩනගන විදිහට සූර්ය නමස්කාරය අභ්‍යාස කිරීම පිළිබඳව ගැඹුරු කාරණා ටිකක් කතා බහ කරලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ ඍෂි භාෂිතේ සඳහන් වෙලා තියෙනවා. මේකේ ජනප්‍රියයි ඒ සිදු තියෙන ආසන අභ්‍යාස කීපය. ආසන අභ්‍යාස කීපය. අපි මේ පිළිබඳ හොයලා බලුවොත් එහෙනම් අපිට ඕක හම්බ වෙනවා ඍෂි භාෂිතය මේ සූර්යා සහ අපේ ඉන පෘථුවිය ඒ වගේම අපේ මනුෂ්‍ය ශරීරය සම්බන්ධතාවය පිළිබඳව මේ පිළිබඳව සූර්ය සිද්ධ කියලා ප්‍රසිද්ධ සම්ප්‍රදාය සූර්ය සිද්ධ කියලා ආචාර්යවරයෙක් ඍෂිවරයෙක් කියා එතුමා සූර්ය සිද්ධාන්ත කියලා යම් එක දැනුම් පද්ධතියක් ගොඩනගා නිර්මාණය කරා සංග්‍රහ කරා සූර්ය සිද්ධාන්තය. මේ සූර්ය සිද්ධාන්තවල සූර්යා පිළිබඳවත් සූර්යාගේ ශක්තිය පිළිබඳවත් ඒ සූර්යාගේ ශක්තිය පෘථුවියට චන්ද්‍රයාට ලැබිලා ඒ ශක්තිය කොහොමද පෘථුවියෙන් ගහකොළ සතාසි උපාවා ඒ වගේ විශේෂයෙන් මනුස්සයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳ විග්‍රහයක්. එතකොට ඒ විග්‍රහය මත පදනම් වෙලා ඉඳලා යෝග ශාස්ත්‍රයේ දැනුම් පද්ධතියට හිතපුරු සිවුරු මිනිවරු මේ කරුණු ටික ගොනු කරා ඒක රාශී කරා සංග්‍රහ කරා කියලා අපිට යම් දැනුම් පද්ධතියක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ ටික පුරුදු පුහුණු කරන්න. කුමක්ද අරමුණ තමයි මේ සූර්යාගේ තියෙන මේ විද්‍යාවක් එක්ක අපි කොහොමද යෝග වෙන්නට එකතු වෙන්නේ කියන එක තමයි මෙතෙන් විශේෂ වශයෙන්ම දක්වලා තියෙන ප්‍රධාන කාරණා. ඒකට මේ සූර්ය නමස්කාරය පුරුදු පුහුණු කරනකොට මොන වගේ කාරණා ටිකක් එක්ක මේ මේ කරුණ අපි පුහුණු කරනවා නම් හොඳද කියලා මම හිතනවා අපි බැලුවොත් මුලින්ම හොඳයි කියලා. අපි මුලින්ම ඒ කාරණාවට යමු. සූර්ය නමස්කාරය අපි පුරුදු පුහුණු කරනකොට මොන වගේ කාරණා ටිකක්ද පිළිපදින්න ඕනේ අනුගමනය කරන්න ඕනේ කියලා. ඒකට මම හිතන්නේ මම පොඩි කරුණු ටිකක් ඔබට කියනවා. මේක මම හිතන්නේ සිල් වෙනවට නම් පේනවා ඇති කියලා. පේනව නේද මම හිතන්නේ. ඔව් පැහැදිලිව පේනවා. ඔව් පේනවා. මේ කාරණා ටිකක් එක්ක ඔව් මේ කාරණා ටිකක් එක්ක ඉස්සරහට යන්න. එතකොට මෙන්න අපි දැන් මේ අපි කියන්නේ සූර්ය නමස්කාරය අපි ආසන අභ්‍යාස ප්‍රගුණ කරනකොට පුහුණු කරනකොට මේ දැනුම් පද්ධතිය ඇතුලේ මේ විද්‍යාවත් මේ ශාස්ත්‍රය තුළ මේ කාරණා ටික මුලින් අනුගමනය කරන්න එහෙම නැත්නම් පිළිපදින්න කියලා අපට මඟ පෙන්වීමක් කරනවා. විශේෂයෙන්ම සූර්ය නමස්කාරය ප්‍රගුණ කිරීමේදී පුහුණු කිරීමේදී උදෑසන තමයි වඩාත් යෝග්‍යයි කියලා ඍෂිවරු මුනිවරු දක්වලා තියෙනවා. ඒතර ඒකෙන් දැන් මෙතන මම දැක්කා සවස කියලා. ඒක සවසට වඩා චන්ද්‍ර නමස්කාරය. චන්ද්‍ර නමස්කාරය. උදෑසන නිර්දේශ කරලා තියෙන්නේ සූර්ය නමස්කාරය පුහුණු කරන්න කියලා. දැන් උදෑසන කිව්වහම මෙතන දක්වලා තියෙන්නේ අපි කවුරුත් අහතින බ්‍රහ්ම මූර්ති. කියන්නේ ඉර උදා වෙන්න තව එකමාරක් ඉස්සෙල්ලා කාල සීමාව මේ ඇතුළත මේ කරන්න පුළුවන් නම් සූර්ය නමස්කාරය අභ්‍යාස කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම නැගෙනහිර දිශාව බලලා නැගෙනහිරුත් එක්ක ඒ සෞම්‍ය පරිසරය සෞම්‍ය ආලෝකය සෞම්‍ය හිරු කිරණ උණුසුමත් එක්ක අපිට මේක කරන්න පුළුවන් නම් වඩාත්ම යෝග්‍යයි සුදුසුයි අපිට ඵල ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්. ඊළඟ කාරණාව දිහා කියලා කියන්නේ අපි මේ සූර්ය නමස්කාරය ප්‍රගුණ කරනවා නම් පුරුදු කරනවා නම් ප්‍රධාන ආහාරය ගන්න ඉස්සෙල්ල මේක කරන්න උදෑසන ආහාරය ගන්න ඉස්සෙල්ලා අපි මේක කරනවා නම් හොඳයි. ඉතින් අපි ඉතින්දී මුලින් කිව්වා සත්කර්ම ගැන. එතකොට අපි පිරිසිදු වෙලා ශරීරය සැහැල්ලු කරගෙන ඉගෙන ශරීරකුත් කරලා
ඊට පස්සේ සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන උදෑසන ප්‍රමිති කරන්න පුළුවන්. උදෑසන ආහාරයට පෙර. යම් කිසි කෙනෙක් උදෑසන යම් පානයක් වගේ ගන්නවා නම් අපි හිතමු පළතුරු ඉසු ස්වල්පයක්. එහෙම නැත්නම් නැවුම් පිරිසිදු එලකිරි ස්වල්පයක්. එහෙම නැත්නම් අපි වතුර ටිකක් දෙනවා නම් පිරිසිදු වතුර ටිකක් දෙනවා. අපිට ඒ ටික කරලා අපි එවැනි පානයක් ගන්නවා නම් විනාඩි 20ක් විතර ඒ පානය අරගෙන සූදානම් වෙලා අපිට කරන්න පුළුවන්. දැන් මේක තවදුරටත් නිර්දේශ කළා තියෙනවා හොඳයි කියලා තියෙනවා එලි මහනක කරන්න පුළුවන්. එලි මහන් පරිසරයක. ඒකට වඩා සුදුසු. එතකොට අපිට තව පුරක් පුළුවන් මේ අභ්‍යාස කරනකොට අතිරිලක් පාවිච්චි කරන්න. ඒක අපි යෝග සංස්කෘතන ආස්තරණය කියලා. ආස්තරණයක් භාවිත කරලා නැගෙනහිර දිශාව බලාගෙන ඒක මූණ දාලා සැහැල්ලු අඳුමකින් නැගගෙන අපිට මේක කරන්න පුළුවන්. එතකොට අපි ආහාරයට පස්සේ ගන්නවානේ මේ අභ්‍යාසය පුරුදු වෙනවනම් ආහාරය අරගෙන පැය දෙකමාරක් වුණා. ඊට පස්සේ තමයි මේ අභ්‍යාසය කිරීම යෝග්‍ය වෙන්නේ සුදුසු වෙන්නේ. එහෙම නැතුව මේ කරන එක සුදුසු නෑ. කියන්නේ ආහාරය ගත්ත තමන් එහෙම කරන්න හොඳ නැහැ. මොකද ඒ මගින් අපේ ආහාරය දිරවන එකට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාරය මේ මාර්ගයේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි කියන මේ දැඩි කුසගින්නක් තියෙනකොට අපිට වෙනවන ශරීරයේ අපි කුසගින්න බඩගින්න ශක්තිය මදි අප්‍රාණිකත්වයක් තියෙන ආහාරෙ නෙමෙයි කියලා අපි හිතනවා නම් එහෙම දැඩි කුසගින්නේ ඉන්න අවස්ථාවකදී මේ ආසන අභ්‍යාස සූර්ය නමස්කාරය එහෙම කරන එක යෝග්‍යයි කියලා කියන්නේ නැහැ. ඒක හොඳ නැහැ. ඒ නිසා අපි ආහාරයක් අරගෙන කරනකොට පය සමහර තුනක් කරන්න ඕනේ. එහෙම නැත්නම් දැඩි කුසගින්න කරන එකත් සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සූර්ය නමස්කාරය කරපු ගමන් ස්නානය කිරීම නාන එක සුදුසු නැහැ. ඒකට ඒකට විනාඩි 30ක්වත් ගත වුණාට පස්සේ කාලයක් ඉඳලා තමයි කරන්න ඕනේ. ස්නානන්න ඕනේ. එසේ නැත්නම් මේ සූර්ය නමස්කාරය අපි පියවර 12ක් ඔබට ඉදිරිපත් කරනවා. මේ පියවර 12ෙදී අපට පුළුහුණි අවසන් කරලා මේ පියවර 12 අවසන් කරලා අපි එකට වචනයක් කියන සවාසනිය කියලා. يعني දැන් කාලේ අපිට තේරෙන විදිහට රිලැක්සේෂන් එකක් කියනවා. ඒක සවාසනිය, දුපාසනිය කියන වචන ටික පාවිච්චි කරනවා. අන්න ඒ ආසනයේ යෙදෙන එක ගොඩාක් යෝග්‍යයි. සුදුසුයි සූර්ය නමස්කාරය කරලා අහවරු වුණාට පස්සේ ඒ වගේමයි. අපි තදබල අසනීපයකින් පීඩා විඳිනවා නම් අපි හිතමු උණ ගැටියක් වෙන්න පුළුවන්. ඉස්සරදයක් වෙන්න පුළුවන් ශරීරයේ යම් දඟුව පහසුතා තියෙන කෙනෙක් සූර්ය නමස්කාර කරන එක සුදුසු ඈ සුදුසු නෑ. එහෙම කෙනෙක් අපි ඩිජිටල් නැසලිත් වෙනා ඉන්න පුළුවන්. එහෙමයි ඉන්නවනම් එය නිර්දේශ කරලා තියෙනවා යෝග අභ්‍යාස වල සූර්ය නමස්කාරය එහෙම ආයට කරන්න වෙනම ක්‍රමවේදයක්. අපිwidetilde බලාපොරොත්තු වෙන විශේෂ හිම අවස්ථාවලදී භාවිතා කරන්න ඕන යෝග අභ්‍යාස මොනවද කියලා කොහොමද කරන්නේ සූර්ය නමස්කාරයෙන් අපේ ශරීරය දුබලට උදාහරණයක් අපිට වයසට යනවා එහෙනම් දංශ භාග වගේ තත්ත්වයක් ඇති වෙනවා යම් අනතුරකට ලක් වෙලා ය සුව වෙමින් යන කෙනෙක් ඉබඳු කෙනෙකුට එහෙම කෙනෙකුට සූර්ය නමස්කාරය කරන්න ඕනේ පිළිවෙලක් අපිට කියලා දෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක් පුටුවක් වගේ ආධාර කරගෙන පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. අපි ඉදිරියේදී සුවිශේෂීව කරන්න ඕනේ ක්‍රමශීලී මොනවද කියලා කතා බහක නියෙමු. එතකොට දැනට අපිට කියන්න අද බල අසුනිත්‍යයෙන් පීඩා විඳින අය මේක කරන එක සුදුසු නෑ කියලා. ඒ වගේමයි මේ හෘදය ආබාධ කියන අය සමහර අය වැළඳලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට ඖෂධ ප්‍රතිකාරයක් නැත වෙන ප්‍රතිකාර ගන්න පුළුවන්. දැන් එහෙම හෘදය ආබාධ තත්ත්වයෙන් තියෙන කෙනෙක් ඒ වෛද්‍යවරයෙකු උපදෙස් අරගෙන තමයි මේ හි කියන අභ්‍යාස ක්‍රම මේ මාත්‍රාව ඉරියව්
කරන එක සුදුසු වෙන්නේ. ඒක සූර්ය නමස්කාරයේ තියෙන අංගෝපාංගයන් අපිට පාවිච්චි කරන්න පුළුවන් නමුත් එම කරනවා නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත තමයි කරන එක වඩා සුදුසු වෙන්නේ. ඒ වගේමයි ශල්‍ය කර්ම වලට වාජිනේ වෙලා ඉන්නවා නම් සාමාන්‍ය ශල්‍ය කර්මයක් කරලා එය යථාර්ථත්වයටපත්න යම් කාලයක් ගත වෙනවා. ඒ ශල්‍ය කර්මයානුව පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ ශල්‍ය කර්ම වලට වාජිනේ වෙලා ඉන්නවා නම් බඳුන් වෙලා තියෙන ශල්‍ය කර්ම කරලා තියෙන කෙනෙක් ඒ සම්බන්ධ පුහුණු වෙච්ච කෙනෙක් ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම යටතේ කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ කාරණාව අවධාරණය කරන්න ඕන. ඒ වගේම තමයි අපි මේ කිව්ව එක මේ සවාසනය. මෘතාසනය කියන්නේ අපි කියන්නේ රිලැක්සේෂන් ටෙක්නික් එකක් වෙනවා යෝගවල. සූර්ය නමස්කාරය අභ්‍යාස කරාට පසුව මේ සවාසන අභ්‍යාසයේ මෙලෙනිටේට වඩා හොඳයි. ඒක කරන්න ඕනේ අපි. එතකොට තමයි මේ සූර්ය නමස්කාරයේ ඵල ප්‍රයෝජන අපට හොඳට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේමයි දැන් මේ ආසන ඉරියව් පුහුණු වෙනකොට මුලින්ම කරන කෙනෙක් සමහරට දැන් මෙතන වැඩි හිටියය තව සමහර අය ඉන්නවා යම් යම් ක්‍රීඩාවන් වල නිරත වෙලා හිටපුවා නිරත වෙන අය තව සමහර අය විවිධ වෘත්ති වෘත්තින් වල නියලිට එතකොට එයාලගේ මේ භෞතික ශරීරය කාලයක් එකේ ක්‍රීඩාවක් එක්කට වෘත්තියක් එක්කේ වයසක් එක්ක යම් ස්වභාවයක් තියෙන පුළුවන් තියෙනවා. එතකොට එහෙම කෙනෙක් පූර්ණ විදිහටම මේ ආසන වලට එන්න අපහසු නැහැ. අරල උදාහරණයක් අපි ගත්තොත් අපි මේ ක්‍රියාවක් කියනවා ඒක කියන පාද හස්තාසන කියලා. ඉන්නේ අත් දෙක පාදේ ළඟට අරගෙන අපි නලල පුළුවන් තරම් පාද පැත්තට ගේනවා. ඒක ධනිෂ්ඨාවටම ගේනවා. එතකොට එහෙම කෙනෙකුට ඒක එකපාර්ශ්ව කරන්න බෑ. නම් මෙතන අඩු වෙන්න පුළුවන්. ඒතර එහෙම කෙනෙක්ගේ ඒ විදිහටම පින්තූරවල තියෙන විදිහටම එහෙම නැත්නම් ප්‍රගුණ කරපු කෙනෙක් කරන විදිහටම කරන එක සුසු නැහැ. ඒක තමන්ගේ ප්‍රමාණය. පූර්ණ ලෙසෙන් බැරි වුණාම තමන්ට පුළුවන් ප්‍රමාණයට ඒ රුග්මේට කරන එක තමයි යෝජනා කරලා තියෙන්නේ යෝග අභ්‍යාස ක්‍රම පුරුදු පුහුණු කරනවා. ඒ වගේමයි අපි මේ කරනකොට මුලින් කරන කෙනෙක් ආධුනික කෙනෙක් සමිතව කරන එක මේ අභ්‍යාස කරන්න ඕනේ. යම් ආකාරයකින් එහෙම කරගෙන යනකොට ශරීරයට යම් ආකාරයක වේදනාවක් ඇති වෙනවා. අපහසුතාවයක් ඇති වෙනවා. ඒ මට්ටමේ තමන් ඉරියව්ව නවත්තන්න ඕනේ. අපහසු දෙන්න මට වේදනාවක් මේ මට්ටම. අපහසු දෙන්න මේ මට්ටමේදී නවත්තන්න ඕනේ. එතනින් එහාට යදෙන විදිහට කරන එක යෝග්‍ය වෙන්නේ නැහැ සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේමයි මෙහි අපේ ඉදිරියට පාත් වෙනවා පිටුපසට පාත් වෙනවා මේ ක්‍රියාකාරකම් කරන බිම වැතිරෙනවා සූර්ය නමස්කාරයෙන් මේ ක්‍රියාකාරකම් කරනකොට වඩා උචිත වෙන්නේ වඩා හොඳ වෙන්නේ ඒ රිද්මය අනුකූලව කරනවා ඒ හුස්ම රිද්මයට එහෙමත් නැත්නම් ඒ අපේ ශරීරීය අපි උදාහරණයක් ගත්තොත් කුඳුවැට පෙළේ නැමෙන විදිහ නම්නිකාවය රිද්මයානුකූලව කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. වඩා සුදුසු වෙන්නේ. ඒක පීඩාකාරීකත්වයෙන් කරන එක වෙන්නේ නැහැ. එතකොට දැන් මම ඊළඟට ඔබට පෙන්වන්න මේ ඉරියව් ටික පෙන්නලා මම ඊළඟ කොටසට යන්නේ සුසු කියලා හිතනවා. මම එහෙම කරන්නම් මෙතන ඉස්සරහ අපි කියන ටික. එතකොට මම ඒ ඉරියව් ටික ඔබට ඊළඟට පෙන්නලා කරන ටික කියන්න. හරි. මම හිතනවා දැන් ඔබට මේ රූප සටහන් ටික පේනවා. මට කවුරු හරි ප්‍රතිචාරයක් දක්වන්න පේනව නේද? පැහැදිලිව පේනවා. හරි. ඔව්. දැන් මම මෙතෙන්දි මේ චිත්‍ර සටහනක් වගේ
යොමු කරලා තියෙන දක්වලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ යෝග අභ්‍යාස ක්‍රම ප්‍රගුණ කරනකොට පුහුණු කරනකොට ආශ්‍රමවල මානව රූපය කියන්නේ අපේ කෙනෙක් කරන එකක් පෙන්වන්න මුල් අවස්ථාවේදී නිර්දේශ කරන්නේ නැහැ. මොකද දැන් ඒක කෙනාගේ ශරීර ස්වභාවය වෙනස්. කෙනෙක්ගේ සංගයක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ගේ මහත වෙන්න පුළුවන්, ස්ථූල වෙන්න පුළුවන්. අර ස්ථූල වෙන කෙනා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් විතරම යෝග අභ්‍යාස ප්‍රගුණ කරලා තියෙන තුරු යාගේ නම්මිතාවය හොඳට තියෙන්න පුළුවන්. එතකොට අපි හිතනවා ආධුනිකයේ යෝග කරන කෙනෙක් සාධක කෙනෙක් ඒ විදිහටම නැවෙන්න පුළුවන්. ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒතකොට මේ චිත්‍ර සටහන කියන්න පුහම අපිට මේ අදහස දෙන්නේ අන්නරයි. අපි මෙන්න මේ විදිහට තමයි මේක කරන්න ඕනේ කියලා. එහෙනම් තමයි මේ චිත්‍ර සටහන් භාවිතා කරන්නේ. ඒතකොට මේ අදහස ඇත්තටම වඩා ප්‍රකට විදිහට, ප්‍රචලිත විදිහට, හොඳ විදිහට මට හම්බුනේ විහාර යෝග ස්කූල් වල ගණිත ආසම වල උදාහරණයක් ලෙස ගෙනක් තියෙන නම්මිතාවේ තියෙන තරුණ කෙනෙක් ඒ රූප දාලා කියනවා දාලා ඔහු දැකලා ඇති. නමුත් එතකොට අපි හිතනවා මේ මට්ටමටම අපි කරන්න ඕනේ කියලා පොඩි සංඥාවක්. ඒ නිසා මේ චිත්‍ර සටහන් කියන එක තමයි මම ගියවර වැඩසටහනක් කියනවා මේ අදපු චිත්‍ර සටහන් එක. මොකද අපි අර මානව දේහය ඒ කලාප අනුව ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. චීන ගත්තාම වෙනස් එයාලගේ ශරීර ස්වභාවය. හැබැයි නම්මිතාවය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. දැන් අප්‍රිකන් කලාපේ ගත්තාම වෙනස්, ආසියානු කලාපේ වෙනස්, යුරෝපයේ වෙනස්. ඉතින් පොදුවේ ගත්තෙන් පස්සේ ඉතා වැදගත් මේ සංකල්ප මොකද මේ විතර මේ විවිවව මෙන්න මේකයි කියන්නේ. ඒක පෙන්නන්න නිසා මම මෙතන විචිත්‍ර සටහනක් ඔබට යොදා ගන්නවා. එතකොට මේ ඉරියව්වට කියන වචනේ සංස්කෘත වචනේ මුලයේ තියෙන එක තමයි ප්‍රණාම ආසන. ප්‍රණාම ආසන. ඒක මේක තමයි පළවෙනි පියවර. ඒක මේක ඉන්නේ අපේ ආස්තරනේ ඇතිරිල්ලේ හිට ගන්න මේ විදිහ. ඒ හිට ගන්නකොට වඩා හොඳයි කකුල් දෙක ලං කරලා තියාගෙන මුලින්ම හිට ගන්න. හිටගෙන බොහොම සිහියෙන් සතිමත් අපි ශරීරයට අවධානය යොමු කරලා ශරීරයේ බර පාදවල යටිපතුල් වල යොමු බලලා අවධානය ඉඳලා ඊට පස්සේ පියවරේදී මේ විදිහට අත් දෙක අපි ගන්න පපුව ඉස්සරහට. ඒක තමයි කියන ප්‍රණාම ආසන කියලා. ප්‍රණාම ආසන. මම ඒකට තව ගැඹුරු කර්මිතයකට යන්න නිසා මම ඒකත් යම් මට්ටමක් තියාගෙන යන්නම්. දැන් මේ ඉරියව්වේ ඉන්නකොට අපිට කියලා තියෙනවා අපේ ඇහැ නැත්නම් දෙනෙත් යොමු වෙන්න ඕනේ විදිහ කියලා කියනවා. ඒක දෙනෙත් යොමු වෙන්න ඕනේ විදිහ තමයි දෙවෙනි විදිහ බලන්න. විදිහ බලන්න කියන එක. ඒකට අපි දැන් නැගින්න එකක් බලලා තියෙනවා ස්වභාවික පරිසරයේ ඉන්නවා නම් අපට පුළුවන් තරම් විදිහ බලනවා. දැසිනේ ආලෝකයක් දෙක්ක අමදි එදියා බලන්න කියන්නේ අපි ඒකට වචනයක් කියන යෝග ශාස්ත්‍රයේ දෘෂ්ටිය කියලා කියනවා. අපි දෘෂ්ටිය ඒක අපි ඉරියව්ව තියෙනවා දෘෂ්ටිය කියනවා. ඊළඟ එක තමයි හුස්ම. හුස්ම කියන්නේ එකක් ඉරියව්ව දෙක දෘෂ්ටිය දෙක හුස්ම. මේ චලනයන් වලදී හුස්ම ගැනීම පිටකිරීම. හුස්ම ගැනීම පිටකිරීම අපිට පළවෙනි අධීරදි කරන්න පුළුවන්. ඒකට අවධානය යොමු කරන හොඳට 100 පිටවල 100න් සතිමත් වෙච්ච හුස්ම ගන්න පුළුවන්. පිට කරන්න පුළුවන්. තව එකක් අපිට යෝජනා කරන්න පුළුවනි ඒක තමයි ගැඹුරින් හුස්ම ගන්න. දීර්ඝව ගැඹුරින් ආශ්වාස සහ ප්‍රශ්වාස කිරීම අපිට කරන්න පුළුවන්. තවත් අපිට ගැඹුරට යන්න පුළුවන්. මම මේ යෝජනා දෙක කරන්න තමයි. අපි හුස්මේ රිද්මයට අවධානය යොමු කරන්න සතිය පිටවන්න කියන එක දෙවෙනි එක ගැඹුරින් හුස්ම ගන්න ගැඹුරින් හුස්ම පිට කරන්න කියන එක අපිට යෝජනා කරන්න පුළුවන්. මේ ක්‍රියාකාරකම් වලදී පළවෙනි ආසනය තමයි අපි කියන ප්‍රාණාමාසනය.
දෙවෙනි එකට යනවා. අපි ඒකට කියනවා හස්ත උත්තානාසන. හස්ත උත්තානාසන. දැන් හස්ත උත්තානාසනෙදි කරන එක තමයි අත් දෙක ඉහළට ඔසවන එක. අපිට පේනවා මේ පින්තූරේ අත් දෙක ඉහළට ඔසවලා මේකට හස්ත කියන අත් උත්තානාසන කියන්නේ අත් ඉහළට ඔසවනවා කියන අදහස. අදක මේ විදිහට ඉහළට ඔසවපුවාම අපි අර බලන එක කියන්නේ දෘෂ්ටි කියන එක යොමු කරන්න පුළුවන් අපි එලිමහනක් තියෙනවනම් වලාකුළු වලට අහසට. එතකොට අපි ඉදිරියේ බලා හිටියේ අපිට උට ඇහ ගමන් කරන දෘෂ්ටි ඒ වගේම ඉහළට යනකොට අනේ අපේ කට්ටිය කවුරුන් මයික් අපේ යෝගිතුමන් කියන්නේ අනික් අයගේ හැමෝදම මයික් ටික ඔෆ් කරගන්න නැත්නම් හුඟක් බාධා වෙනවා. මම පුළුවන් තරම් උත්සාහ කළා මේක මේ අයින් කරගන්න පු තිබුණා. අර මේ ස්ක්‍රීන් එකේ අර ෂෙයා වෙලා තියෙන හින්දා අයියෝ පේන්නේ නැ වෙන වෙනම. ඒ කරුණා කරලා තමන්ගේ මයික් එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා. සමහරට අපි නොදැනුවත් එහෙම නොදැනුවත් වෙන වැඩක් ඒක. ඔව් හොඳයි ඔබතුමාට අවස්ථා. ඔව්. ඒතර අපිට මේ අවස්ථාවේදී පුළුවන් අත් දෙක ඉහළට ගන්න ගමන් ගැඹුරින් හුස්ම ගන්න පුළුවන්. දීර්ඝව ගැඹුරින් හොඳට හුස්ම ගන්න පුළුවන්. ඊට පස්සේ පියවරේදී මෙතන අත් දෙක ඉහළට ගන්න. මේ පියවරේදී අපිට තව එකක් කරන්න පුළුවන්. අපේ කකුල් දෙක පාද දෙක අපිට පොඩ්ඩක් ඈඩ් කරන්න පුළුවන්. උරහිස් මට්ටමට. ඒක තමයි පහසු වෙනවා. පහසුන මේ වියව අපිට ඉන්න. එතකොට තව දෙයක් අපිට කරන්න පුළුවන්. ඒක තමයි අපේ අවධානය මත සිහිය පිටවන්න පුළුවන් මේ ශරීරයේ ඇදෙන මාංශපේශි. ඒක දැන් අපේ ශරීරයේ ඉන්නේ පපුව, උදරය, අත්, බෙල්ල හොඳට ඇදෙනවා. මෙන්න මේකට හොඳට සතිය පිටවන්න පුළුවන්. සිහිය පිටවන්න පුළුවන්. ඒත් එක්කම අපේ තව අපිට දැනෙනවා ශරීරය හැකිලෙන කොඳු ඇට කොඳ ප්‍රදේශය බෙල්ල පිටිපස මාංශ පිටි හැකිලෙන මෙන්න මේකට අවධානය යොමු කරන්න පුළුවන්. ඒකට අපේ එකක් ඇස් දෙවෙනි එක උෂ්ම තුන්වෙනි එක ශරීරයේ හැකිලෙන සහ ඇදෙන මාංශ පේශි වල හැමතෙම ඒ දැනෙන එකට අපේ අවධානය තියාගන්න පුළුවනි. හස්ත උත්තානාසනෙදි මෙන්න මේ ආකාරයට අපිට ඉන්න පුළුවන්. අපි තුන්වෙනි පියවරට ගියන් පස්සේ මෙතන කියනවා පාද හස්තාසන. එතකොට පාද කියලා කියන ෆුල් පාද. එතකොට කකුල් දෙක ගාව නැත්නම් පා දෙක ළඟට අපේ අත් දෙක අරන් ඉන්නවා. අරන් ඇවිල්ලා පුළුවන් තරම් පහළට ගිහලා අපේ අත් දෙක කකුල් වලින් අල්ලගන්න. පාද අල්ල ගන්නවා අත්වලින්. දැටින් අල්ල ගන්නවා. එතකොට නම්මිතාවේ තියෙන මට්ටමට අපිට පුළුවන් පුළුවන් තරම් පහළට පහළට අත් දෙකින් අල්ලගෙන යන්න. මේ ඉරියව්ව. මේ ඉරියව්වට යනකොට අපිට පුළුවන්නේ අපේ ඇස් ගමන් කරනවා. කොහොමද ගමන් කරන්නේ? වලාකුළු වල තිබුණේ හස්ත උත්තානාසනෙදී අපේ අවධානය. එතනින්නම් අපි අරගෙන යන අවධානය වලාකුළු වලින් ඈතට අරන් ගිහින් මෙනීට අරගෙන එනවා අපේ වලලු කර දක්වා. පාදේ වලලු කර දක්වා අපේ අවධානය අරන් ඉන්න පුළුවන්. දෘෂ්ටිය අරගෙන ඉන්න පුළුවන්. ඒත් එක්කම හුස්ම අපිට හුස්ම පුළුවන් පිට කරන ගමන් ගැඹුරු හුස්ම ගන්න ගැඹුරු හුස්ම අපිට පුළුවනි පිට කරන ගමන් මෙනීට විඥානුකූලව වෙනහැල්ල හිස්වෙන්න පිට කරන ගමන් මේක පාතට යන පුළුවන්. මේ විදිහට පාතට යනකොට අපිට දැනෙනවා අපේ ශරීරයේට අපේ ශරීරයේ ඇදුණු මාංශ පේශි සම මේ කොටස් හැකිලෙනවා සහ හැකිලුණු මාංශ පේශි සියුම් ඇදීමකට ලක් වෙනවා. අපේ සිහිය අපේ අවධානය යොමු කරන්න පුළුවන් මේ හැකිලෙන සහ ඇදෙන මාංශ පේශි මොනවද? අන්න එහෙට අවධානය යොමු කරන ගමන් අපට පුළුවන් මේ අභ්‍යාසයට යොමු වෙන්න අපි කියන පාද හස්තාසනය කියලා. පාද හස්තාසන.
එතකොට මේක එතකොට තුන්වෙනි පියවර. අපි හතරවෙනි පියවරට ගියපුවාම මේකට කියන වචන තමයි අස්ස සංචලනාසනය. අස්ස සංචලනාසනය මේ සංස්කෘත වචන. එතකොට මෙහි අදහසක් තමයි තියෙන්නේ කුමක්ද? යම්කිසි කෙනෙක් අස්සෙගේ පිටේ ඉන්නවා වගේ. එතකොට අපි බලන විදිහට අපි ඇස් යොමු කරන්නේ. කියලා. ඊළඟ එක තමයි අපි මෙහිදී ඉරියව්ව ගන්නකොට පුළුවන් දකුණු පාදය ඉදිරියේ තියන්න. කියලා දකුණු පාදයේ ධනිත ගාවේ ඉන්නේ ආකාරයට දෙනවා කියන නමලා වම් පාදය පිටපසට යෝගිතුමා පොඩ්ඩක් අපි නැවත වතාවක් අවධානය යොමු කරන්න කැමති මේ මයික් එකක් ඔන් වෙලා දෙන්නේ කතා කරනවා පැහැදිලිව ඇහෙනවා. අනේ කරුණාකරලා මේ මයික් එක පොඩ්ඩක් ඔෆ් කරගන්නවද පොඩ්ඩක් ඇහෙනවා අඩු කරදරයි. හරි නේද? හරි හරි ඔබතුමාට අවස්ථාව. දැන් මම මුලින් මතක් කළා මේ අපි මේකෙදී ආස්තරණයක් ඇතිරිල්ලක් භාවිතා කරන්න ඕනේ කියලා. දැන් ඔබට පේනවා මේ අස්ස සංචලනාසනේ ඉන්නකොට අපි පාදයේ දැන් වම් පාදයේ දිගාරිනවා. දැන් වම් පාදයේ දිගාරිනකොට වම් පාදයේ වලලු කරගාවෙන් අපි දිගාරිනවා. දිගාරිනකොට අපි නියපොත් එහෙම විම ස්පර්ශ වෙනවා. අපි ආස්තරණයක් නොමැතිව නැතුව කළොත් එහෙම සිමෙන්ති පොළවක හරි ටයිල් පොළවක හරි වෙන තැනක කළොත් නියපොතේම හීරෙන්න පුළුවන් මේ ඉරියව්ව ඉන්න. ඒ නිසා තමයි අපි කියව ආස්තරණයක් භාවිතා කරන්න. දැන් තමන්ගේ ඉස්සට ප්‍රමාණයට හෝ ඊට වඩා වැඩි වුණත් කමක් නැහැ. ආස්තරණයක මේක කරන්න කියලා. ඉතින් අපිට තව වඩා හොඳයි මේ ආස්තරණයක විතර පැදුරක් වගේ අම් පැදුරක් නම් වඩා හොඳයි. භාවිතා කරන්න පුළුවන් නම්. එතකොට ඉරියව්ව පැහැදිලි කොහොමද අපි දකුණු පාදයේ ඉස්සරහ ගන්න ඉස්සෙන් නම්ල කියලා වම් පාදය යැරලා ඔබට පේනවා. එතකොට වම් පාදයේ වලලු කරගාවින් දිගෑරලා අදිනවා කොටස තුර වම් පාදය. ඒත් එක්කම අපි අත් දෙක තියෙන උරහිස් මට්ටමේ පහළ අල්ල බිමට පිහිටන විදිහට මේ ස්ථාපිත ඉන්නවා. එතකොට මේ ස්ථාපිතට යනකොට අපි පිට කරන ගමන් යනවා. ගිහිල්ලා දැන් අපි දෘෂ්ටිය කියන්නේ අපි බලන එක අපි එළින්ම ඉදිරිය බලනවා. ඉදිරිය බලනවා. මේ බලනකොට කියනවා යෝග සාහස්ත්‍රයේ මේ සාහිත්‍යයේ හරියට අශ්වයෙක් දුර බලනවා වගේ බලන්න. එතකොට කියනවා අශ්වයාට පුළුවන් කියලා මතයක් තියෙනවා කිලෝමීටර් දෙකක දුරක වුණත් කොටියක් ඉන්නවා නම් ඒකත් තියෙනවා කියලා. අස්වා ඉදිරිය බලන්න ඉස්සරහ බලන්න ඒ විදිහට ඉදිරිය බලන්න කියලා කියනවා. දැන් මෙතෙන්දිත් අපිට පුළුවනි අපේ මේ ඉරියව්ව, ඒ කියන්නේ අපි වම් පාදය දිගෑරෙනවා, දකුණු පාදේ මාස්පේශි හැකිලෙනවා, උදරය පිළිසලා තියෙන විදිහ කොඳුයට පෙළ යම් ප්‍රමාණයකට ඇදෙනවා. මෙන්න මේ අපේ ඒ වගේම දෑත්වල මාස්පේශි වලට ඇදෙනවා. මේ ඇදෙන හැකිලෙන මාංශපේශි වලට අවධානය සිහිය පිහිටවන්න යොමු කරන්න පුළුවන්. එතකොට මේ යෝග අභ්‍යාස වල කරන ප්‍රධාන දේ තමයි සතිය. සිහිය අපේ ශරීරයත් එක්ක තියාගන්න. සතිමත් භාවය අපේ ශරීරයත් එක්ක පිහිටවලා තියාගන්න එක. ඒතර මම තව මේකත් එක්කම තව කරුණක් ඉදිරිපත් කරන්න තමයි. දැන් මේ ඉරියව් වල ඉන්නකොට අපට පේනවා මේ ඇඳුම, සැහැල්ලු ඇඳුම. ඒක කාන්තාවන් කරනවා නම් ගොඩාක් හොඳයි. මේ රූපේ තියෙන විදිහට කාන්තාවන් ගොඩක් පොණ්ඩේ මේ ආකාරයට මේ සකස් කරගෙන මේ අභ්‍යාස වල යෙදෙනවා නම් ගොඩාක් යෝග්‍යයි, හොඳයි. එහෙම නැත්නම් අපි කිස්සෙහාම හැමෝට අපි හදන්න උත්සාහ කරනවා භූමිට වැටෙන්න පුළුවන්, ඇස් වලට වැටෙන්න පුළුවන්. ඒකේ සිහිය වෙන වෙන තැන් වලට අපිට යනවා. ඒ නිසා මේ එකත් වැදගත් කාරණාවක් අපේ ඇඳුම වගේම ශරීරයේ විදිහට තියාගන්න එක පිටවා ගන්න කොණ්ඩේ එහෙම හොඳයි. දැන් අපි ඊළඟ පියවරට යමු. මේකට කියනවා පර්වතාසන. පර්වත ඒකට තව වචනයක් මේ විදිහට ගන්නවා කන්ද කියලා. කන්ද ආසන, පර්වත ආසන. ඒ කියන්නේ කන්දක් ඇඩේට
පර්වතයක් හැඩයට ශරීරය පිහිටවල අපි යාගන්නට යොමු කරගන්න එක. එතකොට මෙතෙන්දි කරන්නේ අපි ඉදිරියෙන් තිබුණු දකුණු පාදයේ පිටුපසට ගන්නවා. පිටුපසට හැරගෙන ශරීරය කන්දක් හැඩයට සකස් කරගන්න. එහෙදි අපි ඉරියව්ව ආද දෙකෙහිම යටිපතුල් සම්පූර්ණ බිම ස්පර්ශන විදිහට තියාගන්න. ඒක තියාගන්න අපිට පුළුවන් අපේ උරහිස් මට්ටමට ඒ දුර ප්‍රමාණයට පාද දෙක ඇඩ් කරලා යටිපතුල් බිම ස්පර්ශ කරන්න. ඒත් එක්කම දනහිස් ඍජුව පිහිටන විදිහට, කෙලින් පිහිටන විදිහට තියාගන්න. අන්න මේ මට්ටමට එනකොට අපේ බත්ෙන්ද කලව ප්‍රදේශ වල මාංශපේශි උඩට ඇදීමකට ලක් වෙනවා. ඒත් එක්කම අපි අත් දෙක බිම තියලා යටිපතුල් බිම තියලා අපේ උඩුකය මේ කන්දක් වෙන හැඩයට, කියන්නේ පිටුපසට අපි යොමු කරලා තියෙනවා. ඒකෝට අපිට නැවත පිට ප්‍රදේශයේ මාංශකෝෂය ඇදෙන්නට ලක් වෙනවා. දැන් මෙතෙන්දී අපි අර දෘෂ්ටිය කියන එක අවධානය දෘෂ්ටිය අපි යොමු කරනවා අපේ පාදයේ වලලු කර දෙස. ඒකට අශ්වයක් බලාගෙන හිටපු ආකාරයෙන් අපි මේ අපේ දෘෂ්ටිය චලනය කරගෙන යනවා. අපි පාදයේ පාද දෙකේ වලලු කර දක්වා. එතකම අපි හුස්ම පිට කරගෙන ඉන්නේ. හුස්ම කරගෙන පිට කරන ගමන් මේ විස්ථාපිත ඉරියව්වට අපි එනවා. හොඳයි. එතකොට තව කාරණා මම මෙතන දෙක දුන්නා. ඒක තමයි මේවායේ ඉන්න රැඳී සිටින කාලය. ගරම යෝග සාස්ත්‍රානුකූලව ගන්නවා අපිට ඒ වචනයක මාත්‍රා කියලා මාත්‍රා. එතකොට මේ මාත්‍රාව දක්වලා තියෙන්නේ මන්ත්‍රවල යෝ සූර්ය නමස්කාර මන්ත්‍රවල. දැන් මම මේ මන්ත්‍ර ඒ ආසනයට වෙන වෙනම මන්ත්‍ර කියනවා. මගේ මාත්‍රාවේ කාල පරාසය කියන්නේ දෙක මන්ත්‍රයක් කියනවා. මේ විදිහට ඕම් අගාය නමහ ඒක මන්ත්‍රයක් තියෙනවා. මේ විදිහට උදාහරණයක් කියන ඕම් සූර්යාය නමහ, ඕම් පුෂ්ණේ නමහ. එතකොට මේ කාල පරස්සේ තියෙනවා. දැන් බලන්න මම කියනවා ඕම් පුෂ්ණේ නමහ. අන්න ඒක තමයි කාල පරස්සේ මාත්‍රාව. එතකොට අපිට මේ මාත්‍රා එකක් දෙකක් උනක් මේ ඉරියව් ස්ථාපිත රැඳෙන්න පුළුවන්. අපි තමයි පර්වතාසන ඉන්නවා. එතකොට ඒ මාත්‍රාවට අපි රැඳෙන්න පුළුවන්. තවත් අපිට පුළුවන් අපේ හුස්ම වාර ප්‍රමාණයට මාත්‍රාව සකස් කරගන්න. මම කිව්වා ගැඹුරු හුස්ම. එතකොට අපි පර්වතාසනෙන් ගැඹුරු හුස්ම වාර දෙකක් තුනක් ඒ විදිහට අපේ මාත්‍රාව අපිට සකස් කරගන්න පුළුවන්. ඉන්නකොට දැන් පර්වතාසන ගැඹුරු හුස්මක් ගත්තා පිට කරා එක මාත්‍රාවක්. විදිහට දෙකක් ඉන්න පුළුවන් තුනක්. විදිහට අපිට මේක වැඩි කරන්න සංවර්ධනය කරන්න ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පර්වතාසන මේ මම කියන්නේ පැහැදිලි. අපි ඊළඟ ඉරියව්වට යමු. අපි කියනවා අෂ්ටාංග නමස්කාරය. අෂ්ට කියන්නේ අට කියන අදහස. නමස්කාරය කියන්නේ වඳිනවා කියන එක. වන්දනා කරනවා, නමස්කාර කරනවා කියන්නේ. එතකොට මේ ඉරියව්වේ අපි ඉන්නකොට අපේ ශරීරයේ ස්ථාන අටක් ස්පර්ශ වෙනවා. අපිට පේනවා පාදේ ඇඟිලි ටික, දණහිස් ටික, පපු ප්‍රදේශය, ඒ වගේම දෙයක්ල සහ නිකට. මේ විදිහට අපි ස්ථාපිත තියාගෙන මේක කියන අෂ්ටාංග නමස්කාරය. පර්වතාසන ඉඳන් මෙන්නිට අපි පහළට ගිහිල්ලා අත් දෙක වැලමිටින් නමලා පාදේ ඇඟිලි, දණහිස්, අපුව, අත්ල විකට බිම ස්පර්ශ කරලා ඉන්නවා. ඒකෝර මේ ස්ථාපිත කරන හුස්ම පිට කරනවා. හුස්ම පිට කරලා අපේ දෘෂ්ටිය කියන එක ඇහ යොමු කරනවා. නිකට බිම තියලා අඟල් 6ක් විතර ඉදිරියට. එතකොට අපේ ඇහැ ඔන්න අපි දැක්කා පළවෙනි කීදී ඈතට යනවා. ඒකෙදි කියනවා උදාහරණයක් විදිහට සාහිත්‍යෙම එහෙම කියනවා.
ඒක තමයි අනන්තය දිහා බලනවා. අපි අනන්තය දක්වා බලනවා. ඊට පස්සේ අපි බලනවා වලාකුළු දක්වා. ඊට පස්සේ අපි බලනවා තව අස්සේ බලන තරම්. ඊට පස්සේ අපි ඇහැ තව ළඟට ගේනවා වලලු කර දක්වා. ඒටි දුර. ඒ දුර තවත් අපි අඳු කරනවා ඇහැ. කල් 6ක් විතර ඉදිරිය බලනවා. දැන් මෙහිදීත් අපිට පුළුවන් ආස්තරණයක මේක තම වඩා වැඩගත් වෙන ඉරියව්ව කරනකොට මෙතෙන්දී අපිට වැඩගත් වෙනවා පරිසරයේ පිරිසිදුකම මුලින් මේ කාරණාවක් අක්තරා. දැන් අපි මේ ඉරියව්වේ අපිරිසිදු පරිසරයේ දූවිලි පරිසරයක ඉඳන් බලොත් වෙන අපිට මේ හුස්ම ගන්නකොට ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරනකොට දූවිලි යන්න පුළුවන් සම්භාවිතාව වැඩි වෙනවා. ඒ නිසා පිරිසිදු පරිසරයක කරන්නේ හොඳයි. මහාන පිරිසිදු පරිසරයක හොඳයි. ඒකම ස්ථාපිත පැහැදිලි හුස්ම යන විදිහ මාත්‍රාව ශරීරයේ ඇදෙන ඉරියව් ටික අපිට පැහැදිලි වෙනවා. ඇහැ දෘෂ්ටිය ගමන් කරන විදිහ පැහැදිලි වෙනවා. අපිට ඉන්න මාත්‍රාව මොන විදිහට ඉන්න ඕන කියන කරුණ මම හිතනවා ප්‍රයයට පැහැදිලි ඇති කියලා. ඊළඟ පියවරට අපි මේකට කියනවා බුද්ධංග ආසනය කියලා. බුද්ධංග ආසන. බුද්ධංග ආසනය කියලා කියන්නේ සර්පයා. සර්පෙක් පිටිකට කියනවා විවාහයක පෙනේ කරනවා කියලා. නයා පෙනේ කරනවා. ඒකට මේ ස්ථාපිතිය දක්වලා තියෙන මේ විදිහ. ඒකට අපි අෂ්ටාංග නමස්කාරයෙන් රිද්ඥානුකූලව අත් දෙකට බර දීලා ශරීරය හැදෙන ගමන් ඉහළට යනවා. ඒකට අත් දෙක හොඳට කෙලින් පිටලා හිටිනවා. පාද දීමකට ලක් වෙනවා. එතකොට ඉන දක්වා උදරය දක්වා ප්‍රදේශ බිම පිහිටවල එමත් බිම තියලා ඉනෙන් ඉහළ අපි නයාපෙනේ කරනවා වගේ ඉහළට එනික ඇදෙන විදිහට ස්ථාපිතේ පිහිටව ගන්නවා. එතකොට මේ ස්ථාපිතේට හුස්ම ගන්න ගමන් අපි ආශ්වාස කරන ගමන් ඇවිල්ලා අපි පුළුවන් තරම් ඉදිරිය බලනවා. ස්ථාපිතින් නොවන පුළුවන් තරම් ඉදිරිය බලනවා. කෙලින් එතෙක්කම අපිට සිහිය පිහිටවන්න පුළුවන්. අපේ ඇදෙන හොඳට උදරේ මාංශපේශි, පපුවේ මාංශපේශි ඇදීමකට ලක් වෙනවා. පිටේ මාංශපේශි ඇදීමකට ලක් වෙනවා. ඇදෙන හැකිලෙන ශරීරයේ කොටස් වලට අපිට සිහිය පිහිටවන්න පුළුවන්. හුස්ම, සිහිය, දෘෂ්ටිය, මාත්‍රාව අපට ඔන්න පුළුවනි. මේ මාත්‍රාවෙන්ද අපි කොටක් මන්ත්‍රය ඊළඟට අපි කිව්වා හුස්ම මාත්‍රාව විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් කියලා. හොඳයි. ඒක අපි කියන විදිහට භුජංග ආසනය කියලා. භුජංග ආසනය. ඊට පස්සේ නැවත මේ භුජංග ආසනය පර්වතාසනයට යනවා. මේක පැහැදිලි ඇති ඔබට මේ ආසනිසලා කිව්වා. දැන් පොඩි වෙනසක් වෙනවා ඊළඟ ආසනෙට ගියපුවාම. ඒක තමයි අස්ස සංචලන ආසනය. අපි මුලින් කළේ දකුණු පාදයේ ඉදිරියට කියලා. දැන් මේ අස්ස සංචලන ආසනයත් පාදේ මාරු කරනවා. එනේ වම් පාදයේ ඉදිරියට දකුණු පාදය පිටුපසට යොමු කරනවා. මේක වෙනස් වෙනවා. පාද දෙක මෙයා කරට මාරු වෙනවා. ඒක අපේ දෘෂ්ටිය, හුස්ම, මාත්‍රාව පෙර පරිදිමයි අපි පෙර හිටපු අස්වන් සංචලන ආසනයේදී හිටපු ආකාරයට මතුවේ. හැබැයි වම් පස දකුණු පස අපි මාරු වෙනවා මේ ගියවුවට. ඊපස්සේ නැවත අපි එන්නේ පාද හස්තාසනයට. මෙයත් පැහැදිලි. පාද හස්තාසනය නම් ඊළඟ පියවරට අපි යනවා හස්ත උක්තානාසනය. හස්ත උක්තානාසනය කියලා අපි නම් කරනවා. එයත් පැහැදිලි. ඊට පස්සේ අපි නැවත ප්‍රණාම ආසනයට යනවා. හරි. ඒතර මෙතන පියවර 12. පියවර 12කින් ගමන් කරා. ඒතර පියවර 12 අපි ගමන් කරනකොට අපි මේකෙදි කිව්වා හොඳයි. මම හිතන්නේ ඒක වෙන සීල් දනාටම පියවර 12 සම්බන්ධ වෙනවා. ඒතකොට දැන් මේ පියවර 12 දී
මේ සූර්යාගේ තියෙන රිද්මයක් එක්ක තමයි මේ සම්බන්ධතාවය ගොනු වෙන්නේ. එහෙම නැත්නම් එතකොට කියනවා මේ යෝග ශාස්ත්‍රයේදී සූර්යාගේ ශක්ති 12ක් පෘථිවිය කරා එනවා කියලා. ඒකට ඒක තමයි ඉන්සතම් මාස 12ක් තියෙන්නේ. එතකොට සූර්ය ශක්ති 12ක් එනවා පෘථිවියට. ඒ එන ශක්ති 12 සමග එකතු වෙන්න තමයි මෙතන ආසන 12ක් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට පෘථිවිය සූර්යයා සහ චන්ද්‍රය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අන්තර් සම්බන්ධතාවයේ සම්බන්ධ වෙන පුද්ගල ශරීරයට. එතකොට වම්පස සම්බන්ධ වෙන පුද්ගලයේදී චන්ද්‍රයාගේ ශක්තියට දකුණුපස සම්බන්ධ වෙන සූර්යාගේ ශක්තියට ඉඩ පින්වල විදිහට හඳුන්වනවා. එතකොට අපි කිව්වා පෙර වචනයක් අපේ ශරීරයේ සුද්ධ බ්‍රහ්මාණ්ඩය කියලා. අපිට විශ්වය කියන පොඩ්ඩක් නැසි ගිහිල්ල නැවත ඇහින්න පටන් ගත්තා. දැන් ගැටලුවන්නේ මයිකේ ඔෆ් කළා. මයිකේ ඔෆ් වෙනවා. මෙයාගේ මයික් එක ඔෆ් වෙලා. මයික් ඔෆ් වෙනවා. හරි, දැන් හරි. මාව ඇහෙනවද? දැන් ඇහෙනවා. දෝෂයක් කියලා මට පොඩ්ඩක් තේරෙනවා. නමුත් දැන් හරි මම. දැන් හරි. හරි. ඔව්, එතකොට මම කියගෙන ඉන්නේ පෘථුවිය, චන්ද්‍රයා සහ සූර්ය අතර තියෙන සම්බන්ධය. ඒකේ දුරේ සම්බන්ධයක් තියෙනවා කියලා ඔය සූර්ය සිද්ද කියන ආචාර්යවරයා කියනවා. තුම කියනවා සූර්යාගේ ස්තම්භයේ වැඩි කිරීම 108 සමානයි පෘථුවේ සූර්යාගේ මැද ඉඳන් පෘථුවියට තියෙන දුර. එතකොට චන්ද්‍රයාගේ ස්තම්භය වැඩි කිරීම සමාන 108 සමානයි චන්ද්‍රයාගේ සිට පෘථුවියට තියෙන දුර. ඒක 108 කියන ඉලක්කමේ සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට සූර්යා කියන අපේ ශරීර සම්බන්ධ දකුණුපසට වම්පසට සම්බන්ධ වෙනවා චන්ද්‍රයා. ඒක ඉඳ පින්වල කියලා අපි මේ ශාස්ත්‍රයේදී එතකොට මෙන්න මේ සූර්යාගේ එන මේ ශක්තියන් 12 සමග යෝග වෙන්න, එකතු වෙන්න, සම්බන්ධ වෙන්න තමයි මෙන්න මේ ආසන 12 අපි පුරුදු පුහුණු කරනු ලබන්නේ. පුරුදු පුහුණු කරනු ලබන්නේ. ඒක සූර්ය නමස්කාරයේ පියවර 12ක් වෙන පියවර 12 ඉන්නේ සූර්යාගේ මේ ශක්තියන් ටිකක් එක සම්බන්ධ වෙන්න. හොඳයි. ද්‍රව්‍ය මේ මූලික කරුණු ටික පිළිපැදිය යුතු කාරණා ටික එනම් ගිපහම අපේ පියවර 12 අපේ ඇහැ යන්න ඕන විදිහ, අපේ හුස්ම යන්න ඕන විදිහ, අපේ ඉරියව්ව යන්න ඕන විදිහ පිළිබඳ මූලික කාරණා ටිකක් අපි පළවෙනි පියවර විදිහට ඔබට සඳහන් කරා. මම හිතනවා මේ මේ සම්බන්ධයෙන් මොනවා හරි අපිට විමසන්න සාකච්ඡා කරන්න තියෙනවා. මම කැමතියි ඒ කරුණු ටිකට දැන් ප්‍රවේශ වෙන්න. ඒ හරහා තව තියෙන කාරණා ටිකක් කතා බහ කරමු.
දැන් ඔබ හැම දෙනාට පුළුවන්කම තියෙනවා අපේ යෝගිතුමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න නැත්නම් විමසිය යුතු කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. අද තරුණ ටික සම්බන්ධයෙන් වගේම ඊට පෙර යම් කාරණා සම්බන්ධයෙන් තියෙනවා නම් ඒටත් මේ අවස්ථාව කරගන්න පුළුවන්කම තියෙනවා. YouTube හරහා නරඹුවාටත් අවස්ථාව තියෙනවා. දැන් මේ අවස්ථාවේදී පුළුවන්කම තියෙනවා පර්ණ වැඩසටහන හරහා මතුවෙච්ච යම් කිසි කරුණු තියෙනවා නම් ඒවත් ඒවා පිළිබඳවත් අවධානය යොමු කරන්න මේ අවස්ථාවේ. යෝගිතුමා මේ අර එක් එක් ආසනවල ඉන්න මේ කාලය පිළිබඳ පොඩි තම මේ මට නම් ඒ අදහස හරියටම ආවේ නැහැ. අර මේ එතකොට අපිට සම්පූර්ණ මේ අභ්‍යාස ටික කල් ඉවර වෙන්න සාමාන්‍යයෙන් දල වශයෙන් කොච්චර විතර වෙලාවක් යයිද මේ අර එක එක අභ්‍යාසයක සාමාන්‍යයෙන් ඉන්න ඒක විනාඩියක් විතර එහෙම සුදුසුද යෝගිතුමා? ඔව් ඒක වඩා යෝග්‍ය වෙන්නේ අපේ මාත්‍රාව කියන එක. අපේ හුස්ම අපි ගැඹුරු හුස්ම කිව්වා. ඒ ගැඹුරු හුස්මක් අරන් පිට කරන එක අපිට එක මාත්‍රාවක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඒ මාත්‍රාව අපිට පුළුවන් පළවෙනි අධ්‍යයනයේ ආධුනික කෙනෙක් කරනකොට හුස්ම වාර 3ක් ගන්න. ගැඹුරු හුස්මක් ගත්තා පිට කරා. එක. ඊට පස්සේ තව ගැඹුරු හුස්මක් ගත්තා පිට කරා. දෙක. ඒ විදිහට අපිට පුළුවන් පළවෙනි අධ්‍යයනයේ මාත්‍රාව 3කට ඉන්න. ගැඹුරු හුස්ම වාර 3ක්. දැන් මේ වැඩි කරන්න පුළුවන්නේ ඒක අපි කියන්නේ සතර අභ්‍යාසයත් එක්ක වැඩි කරන්න පුළුවන් මේ හුස්ම වාර ප්‍රමාණය. ඒක හුස්ම වාර නම් මේ 11 හදපුවා අපිට වැඩි කරගන්න පුළුවන්. මුලින්ම කරන කෙනෙකුට අද මම යෝජනා කරා අපි ගැඹුරු හුස්ම වාර 3කින් පටන් ගන්න. කියන එක තමයි මගේ යෝජනාව. හෙලෝ ඔව් අහනවා කියන්නේ. ඔව් අද යෝගිතුමා දැන් කිව්වා මේ දැන් මහන්සි වෙලා වෙහෙසට පත් වෙන විදිහට ව්‍යායාම නොකළ යුතුයි කියලා අඟපත රිද්දෙනවා නම් ඒක නවත්තන්න කියන එක. ඇත්තටම ඒක දැන් සාපිත වෙන ඔය ශාරීරික ව්‍යායාම ගැන මම කියම් යෙදීමක් කරන නිසා මම අහන්නේ එහෙම කියන එකේ මොකද්ද තියෙන තාර්කික පසුබිම නැත්නම් මොකක් කර තියෙන වෙනත් යෝගා දෙවියර තියෙන පසුබිමක් එහෙම තියෙනවද කියන එක මම දැනගන්න පොඩ්ඩක් කැමතියි. ඔව් දැන් විශේෂයෙන්ම මේ යෝග ශාස්ත්‍රයේදී මෙහෙම කාරණාවක් කියනවා. ඒක තමයි අපි එහෙම නැත්නම් පුද්ගලයා හැදිලා තියෙනවා කියන කොටස් පහකින්. ඒක කියනවා පංචකෝෂ කියලා. පංචකෝෂ. ඒතර සංස්කෘත නම් වලින් කියනවා පංචකෝෂ දෙක නම් කරලා තියෙනවා. අන්නමය කෝෂය මම ඒක කියගෙන අන්නමය කෝෂය, ප්‍රාණමය කෝෂය, මනෝමය කෝෂය, විඥානමය කෝෂය, ආනන්දමය කෝෂය කියලා. මේ පහෙන් තමයි පුද්ගලයා හැදිලා තියෙන්නේ කියලා. අන්නමය කියලා කියන්නේ අපේ ආහාරයෙන් යැපෙන ශරීරය කියලා කියනවා. ඒක ශරීරය. ඊළඟ එක ප්‍රාණමය කෝෂය. يعني ශක්තිය. හුස්මත් එක්ක සම්බන්ධ ප්‍රාණමය කෝෂය. ඊට පස්සේ තමයි විඥානමය මනෝමය කෝෂය. විඥානමය කෝෂය. ඒ කියන්නේ අපේ මේ ශරීරයට තොරතුරු යන්නේ. එතන මම කියන්නේ අපි පේන එක. හුස්ම ගන්න එක. ඒක ශරීරයට අපිට මාසෝසි යදිනවා හැටි වෙනවා. මෙන්න මේක. ඊට පස්සේ මනෝමය කෝෂය. දැන් මේ තොරතුරු ටික ගිහිල්ලා අපි ටික සංස්කරණය කරගන්න මේ තොරතුරු ටික. ශරීරය හැකිලුණා ශරීරය දිගෑරුණා, හුස්ම ගත්තා, දුර බැලුවා, ළඟ බැලුවා, මෙන්න මේ ටික. මෙන්න මේ ටික හතරටම ආවට පස්සේ අපිට දැනෙනවා යමක්. තරහට සතුටක් වෙන්න පුළුවන්, සතුටක් කියන්නේ ප්‍රහර්ෂයක් වෙන්න පුළුවන්, සතුටක් වෙන්න පුළුවන්, සැහැල්ලුවක් වෙන්න පුළුවන්, යම් ආනන්දයක් වෙන්න පුළුවන්, යම් අපි කියන යම් ප්‍රකම්පන අවස්ථාවක් වයිබ්‍රේෂන් එකක් අපිට දැනෙන්න පුළුවන්. ওই ටික දැන. ඔන්න ওই ටික දැනෙන එකට අපි කියනවා ආනන්දමය කෝෂය කියලා. එතකොට යෝග ශාස්ත්‍රයේ කියන එකක් තමයි මේ පංචක මේ පහටම දැනෙන්න යෝග අභ්‍යාස පුහුණු කරන්න ඕනේ කියලා. ආනන්දමය මේ
අන්නමය කෝෂය, ප්‍රාණමය කෝෂය, මනෝමය කෝෂය, විඥානමය කෝෂය, ආනන්දමය කෝෂය. එතකොට මෙන්න මේ සූර්ය නමස්කාරය සහ අනුකූල අභ්‍යාස යෝග අභ්‍යාස ක්‍රම හදලා තියෙන නිර්මාණය කරලා තියෙන මෙන්න මේ පහම සංවර්ධනය වෙන්න ඕනේ. මේ එකක් හරියට සංවර්ධනය වුණ නැත්නම්, නැත්නම් ගොඩ නැගුණ නැත්නම්, දැනුණ නැත්නම් ඒ පුද්ගලයාට අපිට දැන් කාලේ වචන කියනවනේ ඒ පුද්ගල පෞර්ෂය මනාව ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ පහම සංවර්ධනය වෙන විදිහ, පහටම දැනෙන විදිහට කරන්න කියලා තියෙනවා. මේක තමයි අපි ඇහ යන විදිය, ඉරියව් යන විදිය, හුස්ම යන විදිය, මාත්‍රාව, මෙන්න මේ සියල්ලම තවත් ප්‍රේ ගැඹුරු කාරණා දෙකක් තියෙනවා. අපි ඉදිරි ගැඹුරු තලයේදී ප්‍රකාර මේ ස්පර්ශ කරන්න පුළුවන්. ඔන්න පහටම ගැලපෙන විදිහට තමයි යෝග අභ්‍යාස ක්‍රම පුරුදු පුහුණු කරන්න කියලා තියෙන්නේ. ඒතකොට ඒ අනුව ගත්තෙන් පස්සේ අපිට වෙහෙසක් වෙන වෙලාවට කළොත් එහෙම අපේ ඔය ආනන්දමය කෝෂයට, මනෝමය කෝෂයට ඒ සංඥාවන් ගිහිල්ලා එහෙම නැත්නම් ඒ තත්ත්වයන් ටික ස්පර්ශ කරලා ඒ කොටස් ටික ගොඩනගන්නේ නැහැ, පෞර්ෂය ගොඩනගන්නේ නැහැ. ඒතකොට දීර්ඝ කාලිනව ගත්තාම මේ පෞර්ෂ පූර්ණතා, දුබලතා, ගැටලුකාරී තත්ත්වයන් ඉන්න පුළුවන්. ඒවා හරියට මේ වටේ ආකාරයක පීඩාකාරී තත්ත්වයන් ඇවිල්ලා ඒක පුපුරා යන්න පුළුවන්. සමබර පෞර්ෂයක් එතකොට ඇති වෙනවා. ඒ නිසා පෞර්ෂය වඩා සමබර වීම සඳහා මෙන්න මේ පංච කෝෂයන්ම වර්ධනය වෙන විදිහට, ගොඩනැගෙන විදිහට මේක කරන්න ඕනේ. ඒ නිසා තමයි එරිසිවරු මුනිවරු ඒකට යෝජනා කරලා තියෙන්නේ. දැන් ඉතම හොඳ විස්තර කිරීමක් ලැබුණා. මට තව ප්‍රශ්නයක් තියෙනවා, කමක් නැහැ නේ. අනිත් අයගේ කාලය ගන්න නෙමෙයි. ඔව්. දැන් ඔතන දැන් යෝග දර්ශනයයි දැන් ඔබතුමා බුදුදහම ගැන කතා කරා. එතකොට බුදුදහම සහ යෝග දර්ශනය අතර දර්ශනය හෝ මම වෙන වචනයක් පොත පාවිච්චි කරනවා ඇති අතර මේ ගැළපුම කොහොමද තියෙන්නේ, නැත්නම් ඔතන ගැටීමක් තියෙනවද කියන එක මට දැනගන්න කැමතියි. මගේ සීමිත අධ්‍යයනයේ විදිහට නම් එහෙම ගැටුමක් නැහැ. එතකොට එකක් අපිට නිකන් අර භාෂාත්මක ගත්තාම දැන් යෝග ශාස්ත්‍රය ගොඩක් අර සංස්කෘත භාෂාවෙන් කියන බෞද්ධ එදනුම් පද්ධතියේ සංස්කෘත භාෂාවෙන් කියනවා. නමුත් ඒ තියෙන දේවල් ඒ විග්‍රහයන් අතර ලොකු අර්බුදයක්, ලොකු ගැටුමක් ඇත්තටම අපිට එහෙම දකින්න නැහැ. එතකොට මේ දැන් මේ කාරණා කරන උදාහරණයක් අපි පළවෙනිවට තන්නේ කිව්වා පතංජලි සූර්යයා මේක ප්‍රායෝගික වැඩ පිළිවෙලක් කියනවා. ඒක තමයි අෂ්ටාංග යෝග අට. යම නියම ආසන ප්‍රාණයාම ප්‍රත්‍යහාර ධාරණ ධ්‍යාන සමාධි කියන. ඒකට බුදුහාමුදුරුවොත් ඒක බෞද්ධ කියන්නේ පදිති කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ක්‍රමවේදයක් කියන තැනක් අටක් තියෙනවා. ඒක යම නියම කියලා කියනවා. එතකොට යම නියම කියන්නේ පංචශීල හා සමාන. සමාන ගැතිය කියන්නේ අපි මෙන්න මේ චර්යාවන් කරන්න හොඳ නැහැ, බොරු කියන්න හොඳ නැහැ, අවිහිංසාව ප්‍රගුණ කරන්න, පිරිසිදුකම තියාගන්න, ආයත මන්ත්‍රික බුදුදහමේ සීලය කියන විදිහට කියලා තියෙනවා. ඒත් එක්කම තව එහාට ගියත් දැන් පතංජලි ආචාර්යවරයා මුලින්ම පැහැදිලි කරනකොට කියන්නේ මේ කියන එකට මේ වචන ටික තමයි හේය හේ හේතු හාන හානෝපාය කියලා. ඒ කියලා කියන්නේ දුක් දුක් නැති කිරීම, දුක් නැති කරන ක්‍රමවේදය. ඒක තමයි මේ කියන්නේ. ඒක තමයි දුක ගැන කියනවා. තුනක් මේ පතංජලි ඍෂිවරයා. ඒක තමයි අපි දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක්ගේ බෞද්ධ ඉගැන්වීම, මේ දර්ශනීය දැනුම් පද්ධතිය ගැන අවබෝධයක් තියෙන අය. එතකොට දුක ගැන පතංජලි ඍෂිවරයා කියනවා. අපිල මහදේව ඍෂිවරයා කියනවා. ඒකෙන් දෙන්නේ කියනවා දුක්ඛ ත්‍රයක් ගැන. ඒ කියන්නේ කියනවා මේ ආදි දෛවික, ආදි භෞතික, ආධ්‍යාත්මික දුක්ඛ ත්‍රය මේ දුක්ඛ ත්‍රයක් ගැන කියනවා. ඒතකොට දුක කියන පළවෙනි කාරණාව විස්තර කරනවා. ඒතකොට එතෙන්දි කියනවා ආදි භෞතික, ආදි දෛවික, ආධ්‍යාත්මික දුක්ඛ ත්‍රයක් තියෙනවා. ඒකට මේ දුක්ඛ ත්‍රය නැති කරන තමයි
හේය හේ හේතු හාන හානෝපාය කියලා ඒක පතන්ජලි ඍෂියක් කියනවා. එතකොට දැන් අනිත් පැත්තට අපි ඔතික බෞද්ධ ගැනීම තත්යෙන් පස්සේ දුක. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය කියනවා. ඒතොර දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන ක්‍රමවේදය. හාන හානෝපාය හේ හේ හේතු හාන හානෝපාය කියලා කියනවා. ඒතොර ප්‍රායෝගික වැඩ පිළිලක් තියෙනවා. මොකද අෂ්ටාංග යෝගය. මේ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒතොර මම හිතනවා මම ඇත්ත වශයෙන්ම දන්නේ නැමේ අධ්‍යයනය කරපු අය ඇති මේ මේක අපිට නිකන් විදුම් රේඛාවක් ගහලා මේක වැරදිය ඒ කියන සංකල්පයන් මේ කොයි කාල සීමාවෙද ආව කියලා. ඒතරම හොල බලන්න එහෙම මේවා විදුම් රේඛා ගහලා වෙන් කරන්න හරි අසීරුයි කියලා මගේ අදහස. දැන් උදාහරණයක් අපි මට උගන්වලා තියෙන්නේ හින්දු කියලා. මේ හින්දු මේක බෞද්ධ කියලා. ඇත්තටම හින්දු කියලා එකක් නෑ. හින්දු කියලා එකක් තියෙනවා ඔය 1800 වගේ පස්සේ සුද්දෝ යුරෝපියන් ඇවිල්ලා දාපත්තම හින්දු කියනවා. ඇත්තටම ගේතුන හින්දු කියලා එකක් තිබුණ නෑ. අද්වෛත වේදාන්ත කියලා තිබුණා. ඊට පස්සේ වේදාංග ওই විදිහට තිබුණා සිව ශාස්ත්‍ර ඒ අදිවසේ. එතකොට මේවායේ හරයාත්මකව ගැඹුරු සංකල්පයන් තියෙද්දී මේ ගැඹුරු සංකල්පයන් මම කියන්නේ ආධ්‍යාත්මික සංකල්පයන් සහ ආධ්‍යාත්මික නෝන සංකල්පයන් කියන එකදලා ගත්තොත් එහෙම බෞද්ධ ඉගැන්වීමේ දැනුම් පද්ධති තුළ ආධ්‍යාත්මික සංකල්පයන් ටික අති විශිෂ්ටයි පැහැදිලි කිරීම. එතකොට අපි මේ ಭಾರತೀಯ මේ දැනුම් පද්ධති පරීක්ෂා කරලා බලනකොට මේ දැනුම් පද්ධතිය ඇතුලේ මේ ආධ්‍යාත්මික සංකල්පයන් ටික අති විශිෂ්ට විදිහට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ දෙකෙන් පැහැදිලි කරන්නේ අපි මේ සංසාරේ ගමන් කරනවා. මේ සංසාරේ ගමන් කරනකොට මේ සංසාරයෙන් අයින් වෙන්න ගමන චක්‍රාකාරව යන මේ ගමන නවත්තන්න තමයි අපි ඔය කතා කරන ಭಾರತೀಯ දැනුම් පද්ධතිය ඇතුලේ කතා කරන්නේ. ගෞතම බුදුන් වහන්සේ කියේ මේ සසරේ අපි යනවා මේ සසරේ යන්නේ එක චක්‍රයක් යනවා. චක්‍රයෙන් අයින් වෙන්නේ ඒකට ක්‍රමවේදයක් දක්වලා තියෙනවා. මේ ක්‍රමවේදයන් ටික ගත්තයන් පස්සේ අපිට එකකට එකක් අපි අනුගමනය කරනවා නම් ඉතාම පහසුයි මේ ගමන යන්න. මේක සංසාර ගමන කෙලවර කරන කෙනෙකුට ඒක ඉතා පිටුවහලක් වෙනවා. මේ ගමන කෙලවර කරන්න මේ දැනුම් පද්ධතිය වල තියෙන ක්‍රමවේදයන් ක්‍රම උපායන් අපි අනුගමනය කිරීම. ඒක තමයි මගේ සීමිත අධ්‍යයනයේ මට කියන්න පුළුවන් කරුණු. ඔබතුමන්ලට තවත් ප්‍රශ්න ඇති යම් යම් කාරණා විමසන්න ඒකට අවස්ථාව යොදා ගන්න කියලා ආරාධනා කරනවා. මේ ගුරුපියාණ හෙලෝ. ඔව් 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 අහනවා කියන්නේ. දැන් මේ සූර්ය නමස්කාර දිස මේ සූර්යාගේ ශක්තිය සහ චන්ද්‍රයාගේ ශක්තිය දෙකම ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ සර්. ඔව්. එතකොට මේ දැන් සූර්යා නැගෙන වෙලාවට කරනවා. ඒක සූර්යාගේ ශක්තිය පැහැදිලිව ලැබෙන එක වෙනවා. චන්ද්‍රයාගේ ශක්තිය ලබා ගැනීම සම්බන්ධ ඒක කොහොමද සර්? ආ ඔව් හොඳ හොඳයි. අරනවා පසුතලේ. ඒක මෙහෙමයි දැන්. මම සූර්ය සිද්ද කියන ආචාර්යතුමා කියපු කර්ම අනුගත්තාම අපි ඉන්න මේ සෞරග්‍රහමණය. ඒකට ප්‍රධාන වශයෙන්ම මූලික ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්යා. ඒතර සූර්යාගේ ශක්තිය ඍජුවම පෘථිවියට එනවා. ඒ කියන්නේ අපිට සම්බන්ධ වෙනවා. ඒතර ඒකේ තව දුරටත් කරුණු කාරණා කතා කරනකොට තියෙනවා විශේෂයෙන්ම පුරුෂ ශරීරයකට සම්බන්ධ වෙන්නේ සූර්යාගේ ශක්තිය. ඒකට ස්ත්‍රී නැත්නම් කාන්තා ශරීරයකට සම්බන්ධ වෙන්නේ චන්ද්‍රයාගේ ශක්තිය. ඒතර චන්ද්‍රයාගේ ශක්තිය චන්ද්‍රයාට ශක්තිය ඉන්නේ සූර්යාල්. يعني සූර්යයේ ශක්තිය චන්ද්‍රයාට ඇවිල්ලා ඒ පරාවර්තන වෙන ශක්තිය තමයි චන්ද්‍රයාසතු තියෙන්නේ අපිට ලැබෙන්නේ. එතකොට මම කිව්වා සූර්යාගේ ගමනත් එක්ක සූර්යාගේ ප්‍රධාන ශක්තිය ප්‍රභවයන් ප්‍රභවයෙන් එන ශක්තිය කොටස් 12කට තියෙනවා. අපි මාස විදිහට අපි නම් කරන මාස 12.
එතකොට එතනින් ගියාට පස්සේ චන්ද්‍රයා. එතකොට චන්ද්‍රයාගේ ශක්තිය වෙනවා 14ක්. 14ක් වෙනවා. එතකොට චන්ද්‍ර නමස්කාරය ප්‍රයෝග වෙනවා 14ක්. අපි වෙන දවසක ඒක රූපසටහන් සහිතවම පෙන්නන්නම් ඔබට වැඩසටහන කිලි. එතකොට අපි දන්නවා චන්ද්‍රයාගේ ගමන් මාර්ගයේ නවස් 28කට සැරයක්. අපි ඒක බෙදෙනවා පුර අව කියලා. එතකොට 28 දෙකට ගුණන 14යි. එතකොට අපිට පුර හඳ පූර්ණ චන්ද්‍රයා. ඊට පස්සේ පූර්ණ චන්ද්‍රයා අද වක්තෙහි යෙහි යනවා. එතකොට අපි කියන එක වක දෙක වක 15ක දක්වා විදිහට අපි කියනවා. එතකොට 14ක් චන්ද්‍රයාගේ ශක්තියෙන් එනවා. එතකොට මේ චන්ද්‍ර නමස්කාරයේදී ඒ චන්ද්‍රයාගේ ශක්තියත් එක්ක එකතු වෙන්න තමයි චන්ද්‍ර නමස්කාරය තියෙන්නේ. ඒක සූර්ය නමස්කාරයේ අපි කියපු පියවර 12ට තව දෙකක් එකතු වෙනවා අර්ධ චන්ද්‍රාසනය කියලා. අර්ධ චන්ද්‍රාසනය. එතකොට ඒ වඩා හොඳ ප්‍රගුණ කරන්න සවස් සවස් වරුවේ. එතකොට අපිට මේ ප්‍රයෝජනේ ගැනීමට ඉතා පහසු වෙනවා. එතකොට මං කර චන්ද්‍රයාගේ ශක්ති ගොඩක් මේ ස්ත්‍රී ශරීරයකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒක උදාහරණයක් කියනවා නම් අපි දන්නවා අපේ ස්ත්‍රියක් කියන්නේ ගෑනු දරුවෙක්. අපේ ඉන්දියාවේ ගෑනු දරුවන්ට කියන්නේ කන්‍යා කියලා. ඉන්දියාවේදී පිරිමි දරුවන්ට කියන්නේ බටු කියලා. එතකොට ගෑනු දරුවෙක් වැඩි විදියට පස්සෙන් පස්සේ ඒ ගෑනු දරුවාගේ ශාරීරික ක්‍රියාකාරකම් වෙන්නේ දවස් 28කට සැරයක්. ඒක තමයි සබහදාම රිද්මය. කියන්නේ චන්ද්‍රයාගේ රිද්මයට අනුව තමයි ඒ ක්‍රියාකාරකම් වෙන්නේ. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ අපිට චන්ද්‍රයාගේ ඒ ශක්තිය සම්බන්ධ වෙනවා. උද්ගලයට විතරන්නේ මනුස්සයට තරන්නේ සත්තුන්ට ගස් වලට මල් වලට වැල් වලට පැලට හැම පැල වලට අමෙක්ටෝ සම්බන්ධයෙන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් මේ මාස මේ මාස වගේ අපි වී වපුරනවා. එතකොට චන්ද්‍ර මේ සූර්යාගේ ශක්තියත් එක්ක කරගෙන. එතකොට චන්ද්‍රය හරියට වට හතරක් ගියාට පස්සේ ඒ ගහට බලපාලා ඒකේ ඵල දාව දෙනවා. හාර මාසෙ මාසතරගේ මාර්තු වෙනකොට අපි ඒකේ අස්වන්න වී වල අස්වන්න අපිට ලැබෙනවා. ඒ ගමන යනකොට චන්ද්‍රයාගේ ශක්තියත් එක්ක. ඒ කියන්නේ ඉවේ ශක්තිය චන්ද්‍රයාට ඇවිල්ලා එය පරාවර්තනය වෙලා අපේ ගස් වලට වැල් වලට මුල් වලට අල වලට එනවා. ඒකට තවත් මේක පැහැදිලි කරගත්තත් පරිසර දැනනවා කියලා අපි ලංකාවේ මල් පිපෙනිද්දක් දැක්කන් පස්සේ ඒක වෙන්නේ ඇත්තටම මැයි මාසෙ කියලා. වෙල් මැයි මාසෙ අපි නිකමට කොළඹ සිට ගියොත් එහෙම නුවරඑළිය දක්වා ලංකාවේ තිබෙන හැම මලක්ම පිපලා තියෙනවා අප්‍රේල් මැයි මාසෙ. අපි ගොඩක් අය යන එකක්ම නූරලියන්නේ මල් පිපෙන කාලේ නම් බලන්න පුෂ්ප බලන්න. ඒතර ඒක වෙන්නේ සූර්යාගේ ශක්තියක් එක්ක. ඒකට චන්ද්‍රයාගේ ශක්තිය අතර සම්බන්ධ වෙනවා. ඒතකොට ඒ වගේ අපේ පරිසරයක අල ගත්තම අල බහින්නේ ඔය චන්ද්‍රයා සහ සූර්යාගේ ඒ ශක්තියත් එක්ක තමයි සම්බන්ධ වෙලා ක්‍රියාකාරකම් වෙන්නේ. ඒතර අල බහින එක ගහ ගස් හැදෙන එක ගලු දාන එක පල දරන එක මල් පිපෙන එක කොහොම මේ සබහාධර්ම රටාව රිද්මයන් එනට යෝග වෙන්නේ යෝග්‍යතාවය ඒකයි. එතකොට ඒ යෝග්‍යතාවේ බලපු මේ ඍෂිවරු මුනිවරු එකක් එක්ක එකතු වෙන එක තමයි කියන දහන යෝග වෙනවා කියන්නේ. ඒකට ඒ යෝග වීමට ක්‍රමවේදයක් තමයි දක්වලා තියෙන්නේ. ඒකට අපේ සූර්යාගේ ශක්තියත් සමග එකතු වෙන්න යෝග වෙනවා. චන්ද්‍රයාගේ ශක්තියත් සමග එකතු වෙන්න යෝග වෙන තමයි මේ අභ්‍යාස එක තියෙයි. ඒකට මම කො මේක කර තව ගැඹුරකට යනවා. මොකද ගැඹුර ඒකදී පැහැදිලි කරනවා පුද්දල හැදිලා තියෙන්නේ කොහොමද? ඒක ආකාර පහක් තියෙන අපේ පංච කෝෂයන්. ඒක පංච කෝෂයන් වර්ධනය වෙන විදිහ තමයි වර්ධනය වෙන විදිහට තමයි නිර්මාණය වෙන විදිහට තමයි නැත්නම් ඒ පෞර්ෂ ගොඩනගෙන විදිහ තමයි මේ අභ්‍යාස එක තියෙන්නේ. ඒකට මම කො ඒකට සම්බල කරනවා පිළිවිව්ව. ඒක සත්‍යයේ විශ්ම ඊට පස්සේ අපි ඇහැ යන එක මම අදීරේදි කිව්වා ඇහැ යන එක. ඊට පස්සේ අපි කොහොමද ශබ්දය කියන එක අපිට බලපානවා. මම කිව්වා උදාහරණයක් මන්ත්‍ර කියලා. ශබ්දය කියන එක අපිට බලපානවා. ඊට පස්සේ අපි කිව්වා මේක තව ගැඹුරට ගිහපහම අපේ ශක්ති මධ්‍යස්ථාන. වචනයක චක්‍ර කියලා. ඒක අපිට ගැඹුරු තලයේදී පුළුවනි චක්‍ර මධ්‍යස්ථාන වලට අවධානය යොමු කරන්න. මේ මට්ටමේ ජීවිතේ කිව්වා අපේ ශරීරය ඇකිනේකට ශරීර මාස්පති ඇකිලෙන එකට අවධානය යොමු කරන්න කියලා. ඒ අවධානය තීව්‍ර කරපු කෙනෙකුට පුළුවන්
අපි ශක්ති මධ්‍යස්ථානවලට අවධානය යොමු කරනවා. අන්න එතකොට අපිට පුළුවන් වෙනවා මේ සූර්ය ශක්තිය, චන්ද්‍රයාගේ ශක්තිය, ඒ රිද්මේ අවධානය, ඒ දෘෂ්ටිය, ඒ හුස්ම, ඒ ඉරියව් මේ සියල්ලම ගොනු වුණාට පස්සේ ඔන්න පුද්ගලයේ පුද්ගල පෞරුෂයක් ගොඩනැගෙනවා. මම ඒ අර වචනේ හරීමද කියලා මම දන්නේ. මොකද මේ වචනේ දැන් වෙන වෙන ශේෂවල පාවිච්චි කරන පෞරුෂය කියන එක නේද? නමුත් ඒ පෞරුෂය කියලා මම මුචා දැස් කරා පංච කෝෂයන්ව වර්ධනය වෙන විදිහ, ගොඩනැගෙන වෙන විදිහ තමයි යෝග අභ්‍යාස ක්‍රම නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔය අපි අද කතා බහ කරපු සූර්ය නමස්කාරය. එතකොට ඒකේ චන්ද්‍රයාගේ ශක්තිය, එතකොට සූර්යාගේ ශක්තිය අවශෝෂණය කරගෙන මේ පංච කෝෂයන්ව නිර්මාණය කරන්න තමයි මේක නිර්මාණය කරන්නේ. මේ දැනුම් පද්ධතිය ගොඩනගලා තියෙන කියලා අපිට කියන්න පුළුවන්. මම හිතන ඒ තරුණ ටික එකට ප්‍රමාණවත් ඇති කියලා. තවත් සුළු කාලයක් ඉතිරිව තිබෙනවා. ඒ නිසා එයින් ප්‍රයෝජනයක් අරගෙන තවත් ගැටලු තියෙනවා නම් ඒවට යොමු වෙන්න කියලා ආරාධනා කරනවා. අපිට වැටෙන්නේ විශේෂයෙන් විමසිය යුතු කරුණු නැති බවයි. ඒ කියන්නේ අපේ පැහැදිලි කිරීම ඉතාම නිරවුල්ව අවබෝධ වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අද අපේ වැඩසටහන දීර්ඝව යන්නේ නැතුව මෙතනින් අපිට සමර්ථ කිරීමට හැකියාව තියෙනවා. විශේෂයෙන් හැම සෑම සතියකම ආරම්භයේදීම යෝග වැඩසටහනකින් අප දැනුම්මත් කිරීමට යොමු වෙලා ඉන්න අපේ යෝගී ලීලානන්ද වික්‍රමාරච්චිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් අපි අපේ වැඩසටහන අද සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැම දෙනාට සතියේ සෑම දිනයකදීම සති අන්තයේදී මෙන්ම ඒ කියන්නේ සම්පූර්ණ සෑම දවසකම මේ වැඩසටහන පැවැත්වෙන බවත්, ඒ වගේම මේ වැඩසටහනේ අනිකුත් විෂයන් සම්බන්ධයෙන් ඔබ හැමගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලන ගමන් ඔබ හැම දෙනාගේ මිත්‍රයන්ට, ඒ වගේම කල්යාණ මිත්‍රයෙක්ව, ඔබ හැම දෙනාගේ මිත්‍රයන්ට කල්යාණ මිත්‍රයෙක්ව මේ වැඩසටහන මෙහින් ලබාගත හැකි ඵල ප්‍රයෝජන පිළිබඳ වටහා දෙමින් සම්බන්ධ කිරීමේ කාර්ය කරන්න කියලා ඔබතුමාට විශේෂයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අපේ අපි දන්නවා විවිධ WhatsApp වෙනත් කණ්ඩායම් හැටියට ගොනු වෙලා තියෙනවා වුණ පොතසා වෙනත් දේවල්. ඒවා ඔස්සේ මේ වැඩසටහන පිළිබඳව ඔබ හැම දෙනා වැඩි පිරිසකට දැනුම්මත් කරමින් වැඩි සහභාගීත්වයක් ලබාගෙන වඩාත් ඵලදායී විදිහට මේ ගන්නා ප්‍රයත්නයේ උපරිම ප්‍රයෝජන ජනතාවට ලබා දීමට කටයුතු කරනවායි අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපේ ලීලාන්ද වික්‍රමාරච්චි යෝගීතුමන් එතුමාගේ විශාල කාර්යභාරයන් මැද්දේ අපේ කාර්යයට මැදිහත් ඉන්නවා. එතුමාගේ වෙනම YouTube නායිකාවක් තියෙනවා. ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳවත් සඳහන් කරන්නේ නැහොත් අපි ඒක පරිශීලනය කරනවා අපේ ප්‍රයෝජනය සඳහා. ඒ ඔස්සේ වැඩිදුර බොහෝ දේ ඔබ හැම දෙනාට අත්දැකින කරන්න පුළුවන් වෙනවා අපේ යෝගිතුබන්ගේ තියෙන YouTube නායිකාව හරහා. ඒ නිසා අප හැම විටම බලාපොරොත්තු වෙනවා මේ වගේ සංවාදශීලී කතා බහකින් යෝග වගේ විෂයක් ගත්තහම ඒක හුදෙක් YouTube නාලිකාවක තියෙන දෙයක් අධ්‍යයනය කරනවාට ඉපිටට ගිය මේ වගේ ගුරුවරයෙක් ඇසුරෙන් ලබා ගන්නා දැනුමක් ඔස්සේ සංවර්ධනය කරගත හැකි, වර්ධනය කරගත හැකි විෂයක්. ඒ නිසා මේ වගේ අවස්ථාවක් පැහැර හරින්නේ නැතුව උපරිම විදියට ප්‍රයෝජන ගනු එතයි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. එසේ බලාපොරොත්තු වෙමින් අපි අපේ වැඩසටහන මෙයින් සමාප්ත කරනවා. නැවත වතාවක් යෝගීතුමන්ට විශේෂ ප්‍රමාණාමය පළ කරමින් පුණ්‍යෝනුමෝදනා කරමින් අපේ වැඩසටහන මෙයින් සමාප්ත කරනවා. හැම දිනකටම ස්තුතියි. තෙරුවන් සරණයි.